අයිබෝන් මම ත්‍රිකලාධරණී ඉතින් අද දවසේ මම ඔයගලොත් එක්ක එකතු වෙන්නේ කාන්තාවන්ට ගැහැණු ළමයින්ට අත්‍යවශ්‍යම කරන කාරණා ගැන කතා කරන්න. ඉතින් අපි දන්නවා හැමෝම මාසයි ලස්සනට ඉන්න. හැමෝම මාසයි හරි ආකර්ෂණීය විදිහට ජීවත් වෙන්න. එහෙම නැයි කිව්වොත් ඒක අමූලික බොරුවක් මං හිතන්නේ. අපි හැමෝම මාසයි එක එක විදිහට ලස්සනට ඉන්න. හැබැයි ඒ ලස්සනට ඉන්නවා කියන දේ හරිම සාපේක්ෂයි. මොකද කෙනෙක්ගේ ලස්සන තව කෙනෙක්ට සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. මුලින්ම ඔයා ලස්සන වෙන කාරණේදී මුලින්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා කිසිම දවසක ඔයාව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා අංක එක කාරණේක කිසිම දවසක තමන්ව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා මොකද මේ ලෝකේ ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි එතකොට තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න ගියාම හැමතිස්සෙම ඔයාට වඩා ඉස්සරහින් ඉන්න කෙනෙක් එක්ක ඔයාව සංසන්දනය කළොත් ඔයා පිළිබඳව ඔයාට හරිම ඍණාත්මක දෙයක් ඔළුවට එන්න පුළුවන් ඔයාගේ ලස්සන පිළිබඳව ඉතින් ලස්සන කියන්නේ මම ආයෙමත් මතක් කරනවා හරිම සාපේක්ෂ දෙයක් ඒක නිසා තමන්ට තමන් හරිම ආවෙනිකයි මං හැමතිස්සෙම කියන කාරණයක් එක තමන්ට තමන් ආවෙනිකයි මොකද මේ ලෝකෙටම ඔයා වගේ ඉන්නේ එක්කෙනයි ඒක නිසා ඒක අමතක කරන්න එපා තව කෙනෙක්ව අනිත් දේ තම අනුකරණය කරන්න යන්න එපා තව කෙනෙක්ගෙන් ලස්සන දේ දෙයක් එතකොට ආකර්ෂණීය දෙයක් එතකොට ට්‍රෙන්ඩ් එකක් කියලා අපි කියන්නේ ඒ වගේ ට්‍රෙන්ඩ් එකක් ආභාෂයක් ගත්තට කමක් නැහැ ඒ දේ ඔළුවට අරගෙන තමන්ට දෙයක් නිර්මාණය කරගත්තට කමක් නැහැ හැබැයි ඒ කෙනාම වෙන්න අපි කියන්නේ කොපි පේස්ට් එකක් වෙන්න කොපි එකක් වෙන්න යන්න එපා කවදාවත් ඉතින් මුලින්ම මම මතක් කරන්නේ ලස්සන ගැන කතා කරද්දී අන්නේ කාරණා දෙක තුන. ඉතින් මං හිතනවා ඔගලන්ට ඒක හොඳටම පැහැදිලි වෙනවා ඇති කියලා. ඉතින් ආයෙමත් සැරයක් මතක් කරන්නම්. ලස්සන වෙන්න දරන උත්සාහයේදී කිසිම වෙලාවක ඔයා කාත් එක්ක සංසන්දනය කරන්න එපා. තව කෙනෙක්ව අනුකරණය කරන්නත් එපා. ඔයා ඔයාට ආවේනිකයි. ඔයා වගේ මේ ලෝකෙ ඉන්නේ ඔයා විතරක් නිසා. ඉතින් අපි බලමු කොහොමද මේ ලස්සන වෙන්නේ? මොකද්ද මේ ලස්සන වෙනවා කියන්නේ? අපි කොච්චර කිව්වත් ඔයා කොච්චර කිව්වත් මං නම් මිනිස්සුන්ගේ බාහිරින් මයින්නේ නැහැ මතු පිටින් මම මයින් කෙනෙක් නෙමෙයි මං මිනිස්සුන්ගේ ඇතුළාන්තයට ආදරය කරන කෙනෙක් අතුරතින් මිනිස්සුන්ගේ ගති ලක්ෂණ වලින් මනින කෙනෙක් කියලා හැමෝම කියනවා කට කතාවට. ඔව් මමත් කියනවා. හැබැයි ඔය මොන දේ කිව්වත් අපි මිනිස්සු අපි ස්වභාව ධර්මයෙන්ම අපිට හෝමෝන වැඩ කරන අපිට ඥාන තියෙන අපි මිනිස්සු අපි සාමාන්‍ය මිනිස්සු. එතකොට මේ ලස්සන කියන කාරණේදී අපිට කොච්චර අපි නැහැ කිව්වත් කෙනෙක්ව මුලින්ම දැක්කහම ඇති වෙන සිතුවිල්ල අපේ ජීවිත කාලෙටම බලපානවා. ඉතින් අපි කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ අන්න ඒ ඉම්ප්‍රෙෂන් එක ඒ ඇති වෙන හැඟීම ඒ ඔයා පිළිබඳව මනසට යන දේ ඒක තදින්ම කාවැදෙන ඔයා පළවෙනි වතාවට දකින කෙනෙක්ට. ඉතින් ඔයා නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් එහෙම වෙන්න අවශ්‍ය නැහැ ලස්සනට ඉන්න. එදිනෙදා ජීවිතේදී සාමාන්‍ය ජීවිතේදී ඔයා වටේ ඉන්න අයට ඔයාගේ ආදරවන්තයට ආදරවන්තියට ස්වාමියාට භාර්යාවට එතකොට දෙමාපියන්ට මේ හැම කෙනෙක්ටම ඔයා හරිම ආකර්ෂණීය විදිහට හරිම ප්‍රියමනාප විදිහට ඉන්නවා නම් මං හිතන්නේ ඔයා මිනිස්සෙක් විදිහට සාර්ථකයි සහ අපි මං හිතනවා ගොඩක් වෙලාවට අපි මනසින් උසස් අය විදිහට අපි සත්ව කොට්ටාෂය කියන්නේ අපි මනසින් උසස්ම සත්ව කොට්ටාෂය විදිහට අනිත් සතුන් genuත් වෙනස් වෙන්නේ අන්නේ කාරණා නිසා ඒක නිසා අපි බලමු කොහොමද එහෙම කෙනෙක් වෙන්නේ කියලා මෙහිමයි මුලින්ම බාහිර පෙනුම ගැන කතා කරද්දී කෙනෙක්ට අපි ගැන ඔළුවට යන විදිහ තීරණය වෙන සාධක ප්‍රධාන කීපයක් තියෙනවා අංක එක ඔයාව මතු පිටින් බැලුවාම පෙනෙන මේ පිට පෙනුම නොහොත් අපි එකට කියනවා ෆිසිකල් ඇපියරන්ස් එක කියලා. හරිද? අනිත් දේ තමයි ඔයාගේ පෞරුෂත්වය. ඒ කියන්නේ පර්සනැලිටි එක. හරිද? ඊට පස්සේ ඔයාගේ ආකල්ප. ඒ කියන්නේ ඇටිටියුඩ්. මං හිතනවා ඔයගලන්න හොඳටම පැහැදිලි කියලා. ඒ කියන්නේ මිනිස්සෙක්ට ඔයා ගැන යන ඉමේජ් එක නැත්තම් ඒ ඔයා ගැන තියෙන හැඟීම, ඔයා ගැන ඇතිවන ප්‍රතිබිම්බය තීරණය වෙන සාධක තුනයි. फिजिकल अपियरेंस एटिट्यूड सह पर्सनालिटी आय मत सिंह ओयागे बाह्य स्वरूप ओयागे पौरुषत्व सह ओयागे आकल्प मे तुनम अतिशय वेदगत इक सामनम ओया खौद कियन दे अपि कियानि डिफाइन विन्न ඉතින් අපි බලමු මුලින්ම මේ බාහිර පෙනුම නිසි ආකාරයට මේන්ටේන් කරන්නේ පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. සිරුරේ බරපාලනය ඒ කියන්නේ සිරුරේ බරපාලනය මේ බාහිර පෙනුමට ප්‍රධානම වැදගත් වෙන සාධකයක්. දැන් මම නිරූපණ ගුරුවරියක් වශයෙන් මගේ දරුවන්ට මුලින්ම පන්තියට ආපු ගමම්මත් මම කියන්නේ ඕගොල්ලෝ මාකට් කරන්නේ ඕගලන්ගේ බොඩි එක, ඕගලන්ගේ ෆිසිකල් ඇපියරන්ස් එක. ඒක තමයි ඕගලන්ගේ බිස්නස් එක. එතකොට එතනදී අපිට අනිවාර්යයෙන්ම නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් වශයෙන් බාහිර පෙනුම
අපිට ප්‍රධානම තැනක් දෙන්න වෙනවා. හැබැයි සාමාන්‍ය ජීවිතයේදීත් කාන්තාවක් හෝ වේවා පිරිමි කෙනෙක් වේවා ඒක අදාළත්වයක් නැහැ. බාහිර පෙනුම මේන්ටේන් කරගන්න ඕනේ අපි. මොකද අපි හැමෝටම පෞරුෂත්වයක් තියෙනවා. අපි හැමෝටම නමක් තියෙනවා. මේ නම බ්‍රෑන්ඩ් එකක් කරන්න නම් මේ කියන කාරණා තුන අතිශය වැදගත්. ඉතින් ඩයට් ප්ලෑන් ගැන කතා කරනකොට මේ සිරුරේ බර පාලනය ගැන කතා කරනකොට බොහෝ දෙනෙක්ට ප්‍රශ්න එනවා. මගිනුත් පෞද්ගලික ප්‍රශ්න අහනවා කොහොමද මේ බර අඩු කරගන්නේ? ක්‍රෑෂ් ඩයට් වලට යනෝනේ. මේ මොකද්ද? ක්‍රෑෂ් ඩයට් කියන්නේ මේ බත් කන්න නැතුව කාබෝහයිඩ්‍රේට් බිඳුවක් කන්න නැතුව මේ අසනීප වෙන ඩයට් එකක් තමයි මම නම් මේ ක්‍රෑෂ් ඩයට් කියලා හඳුන්වන්නේ. මොකද අපිට මිනිසුන් විදිහට දවසකට දෛනිකව සිරුරට ලබා ගන්න ඕනේ කැලරි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මොකද අපි අතක් හෙල්ලුවත් කකුලක් හෙල්ලුවත් ඒකට යම්කිසි ශක්තියක් වැය වෙනවා. එතකොට අපි කිසිම දෙයක් කන්න නැතුව ක්‍රෑෂ් ඩයට් එකකට යනවා නම් අපිට ඒ ශක්තිය එන්නේ නිපද වෙන්නේ කොහොමද? අපි අනිවාර්යයෙන්ම බාහිරින් ශක්තිය ගන්න ඕනේ. අපි බාහිරින් ආහාර ගත්තේ නැත්නම් අපේ සිරුරට විටමින්ස් එතකොට අපේ සිරුරට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ගත්තේ නැත්නම් අපේ සිරුරේ ඇතුලේ තියෙන අපි කියන්නේ ඩිපොසිට් වෙලා තියෙන තැම්පත් වෙලා තියෙන දේවල් වැය වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔය අසනීප වෙන්න ලෙඩ වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. මම හිතනවා බොහොම පැහැදිලි කියලා මේ කාරණය. ඉතින් මම මුලින්ම ඉල්ලනවා මේ ක්‍රෑෂ් ඩයට් වලට, ඒ කියන්නේ මේ කිසිම දෙයක් නොකායින ඩයට් ප්ලෑන් වලට මුලින්ම යන්න එපා. මොකද ඒක අපේ සෞඛ්‍ය තම අංක එක. අපි කියනවනේ කට කතාවට කියන්නේ ඕන දෙයක් සල්ලි වලට ගන්න පුළුවන් නමුත් නිරෝගීකම ගන්න බෑයි කියලා. ඒක නිසා ඒ දේ බොහොම වැදගත්. මිනිස්සෙට අපිට මොන දේ තිබ්බත් අපි නිරෝගී නැත්නම් අපිට කිසිම දෙයක් කරගන්න බෑ. ඒක නිසා තමන්ගේ සෞඛ්‍ය ගැන මුලින්ම හිතන්න ඕනේ අපි ඩයට් ප්ලෑන් එකකට යනකොට. ඒක නිසා මම අද ඔයගලන්ට කියලා දෙන්න යනවා ගැහැණු පිරිමි, තරුණ මහලු, එතකොට වයස භේදයකින් තොරව ඕනෙම කෙනෙක්ට ඕනෙම වයස්කාණ්ඩයක ඕනෙම කන්ඩිෂන් එකක ඕනෙම තත්ත්වයක ඉන්න කෙනෙක්ට යන්න පුළුවන් ලෝකයේ පිළිගත් වෛද්‍යවරුන් අනුමත කර ආහාර පාලන රටාවක් ගැන තමයි මේ කියන්නේ යන්නේ. මම හිතනවා මේ දේ ඕනෙම කෙනෙක්ට පහසුවෙන් කරන්න පුළුවන්. මේ ලෝකේ අමාරු ගණන් nuts වර්ග, එතකොට ප්‍රෝටීන් වර්ග මේව හොයාගෙන දුක් විඳින්න අවශ්‍ය නැහැ. එතකොට හදිස්සියකින්වත් ජිම් එකකට යන්න බැරි කෙනෙක්ට ඒත් ලොකුවට කනගාටු වෙන්න දෙයක් නැහැ. මේ විදිහ කළොත් මම ආට විශ්වාසයෙන් කියනවා මොකද මේක ප්‍රතිඵල ආපු ඩයට් ප්ලෑන් එකක්. මගේ නිරූපණ පාසලේ දරුවෝ සෑහෙන පිරිසක් අදටත් කරන, මමත් පෞද්ගලිකව අදටත් කරන ඩයට් ප්ලෑන් එකක්. ඒක නිසා බොහොම විශ්වාසයෙන් කියන්නේ මේ දේ කළ බලන්න සතියකට කිලෝ එකක් අඩු කරගන්න පුළුවන් ඔයා නොකා නොබී ඉන්නේ නැතුව. මෙහෙමයි කරන්න ඕනේ. මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි දැන් ආසියාතික රටවල මිනිස්සු විදිහට අපි හරි මාසයෙන් බත් කන්න. එතකොට මම කවදාවත් කියන්නේ බත් කන්න එපා කියලා. දැන් බාස්මති හාල් වගේ ඉක්මනට දහණය වෙනවා. එතකොට රතු බත් ඒ වගේ හාල් එකක් මුලින්ම තෝරගන්න. ඒ කියන්නේ ලකු පිෂ්ඨය ලකුවට වාට ඇඟට කැලරි වැටෙන්නේ නැති ඒ වගේ බාස්මති සහලක් හෝ නැත්නම් රතු හාල් එකක් මුලින්ම තෝරගන්න. හරිද? එතකොට ඔයා කන්න ඕනේ බත් කන්න ඕනේ වේල් තුනක්. නොකා ඉන්න පා කිසිම වේලක්. මොකද ඔයාගේ ඒ බොඩි එක අපේ මිනිස් සිරුරට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ටික අපි දෙන්න ඕනේ. හැබැයි මේ පෝෂක පදාර්ථ දීමේදී ඔයා මතක තියාගන්න ඔයාට බත් කන්න පුළුවන් තුන් වේලම. හැබැයි ඔයාට කන්න පුළුවන් බත් කෝප්පයයි. ඒ කියන්නේ ඔයා තේබන කෝප්පෙ තියෙන්නේ. අන්නේ තේබන කෝප්පෙට බත් ටිකක් දාලා මැනලා, ඒ කියන්නේ මෙහිම තද කරන්න ප්‍රෙස් කරන්න යන්න එපා. එතකොට බොරුවක් වෙනවා. එතකොට කෝප්ප දෙක තුනක් ඒකට පිටෙන්න ගන්නවා. එහෙම නෙමේ. හරියටම ඔයා තේබන අඳු කෝප්ප කියලා අපි කියන්නේ ওই පීරිසි කෝප්ප තියෙන්නේ. අන්නේ පීරිසි කෝප්පෙකින් හරියටම කපලා ගන්න බත් කෝප්පයක්. ඊට පස්සේ ඔයාගේ පිඟානට බෙදා ගන්න. අනිත් එක තමයි තව දෙයක්. ලොකු පිඟම් පාවිච්චි කරන්න එපා. ඔයාගේ පිඟානත් වෙනස් කරලා බලන්න. දැන් මේ ඩයට් ප්ලෑන් එකේදී ඒක අර මානසික මනෝවිද්‍යාවෙන් අපි ඒක කියන්නේ. මොකද ඔයා ලොකු පිඟානක් තියෙනකොට බත් චුට්ටක් කනකොට ඔයාට දැනෙනවා අයියෝ මං කෑවේ නෑනේ, කනවා මදිනේ, හරිම සතුටක් නෑ. ඔයා හරිම අසතුටින් ඉන්න පුරුදු වෙන්න ගන්නවා. එතකොට ඔයා කන්නේ නැහැ කියලා. එහෙම එපා. ඔයාගේ පිඟාන මාරු කරලා බලන්න. ඒක මනෝවිද්‍යාවෙනුත් කියන දෙයක්. ඉතින් ඔයා පුංචි පිඟානක් තෝරගන්න. ඒ පුංචි පිඟානට බත් කෝප්පයක් බෙදා ගන්න. එළවලු සෑහෙන්න ගොඩක් බෙදා ගන්න ඔයාට කන්න පුළුවන් ප්‍රමාණය. හොඳට එළවලු මාළු දැන් චිකන් වගේ කනවා නම් අර චිකන් එකේ හැම ස්කින් එක. එතකොට දැන් ඔය පෝක් වගේ කනවා නම් ඒ වෑර තෙල් සහිත කැබලි ඒව කන්න එපා. සම්පූර්ණයෙන් ඒව නතර කරන්න. චිකන් කනවා නම් අර බ්‍රෙස්ට් එක වගේ තයි එක වගේ ගන්න පුළුවන්. නැත්තම් මාළු තමයි මම නම් ගොඩාක් වෙලාවට රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් මේ මස් මාළු සහ ඔයාගේ අදාළ ධාන්‍ය වර්ග කොළ ජාති ඒ දේවල් හොඳට බෙදාගෙන අර බත් කෝප්පේ කන්න. හැබැයි තව දෙයක්, ඒ බත් කෝප්පේ කන්න කලින් හොඳට බඩ පිරෙන්න වතුර වීදුරුවක් බීලා ඉන්න.
හරිද මං හිතනවා බොහොම පැහැදිලි කියලා හොඳට සම්පූර්ණයෙන් පුරවපු වතුර වීදුරක් බීලා අර අඳු කෝප්පෙට බෙදාගත්ත බත් එක හොඳට එළවලු මාළුත් එක කන්න පැහැදිලිද ඊට පස්සේ ඔයා මේ බත් එක බෙදා ගන්නකොටම අපි ග්‍රීන් ටී තියෙන්නේ ග්‍රීන් ටී එකක් හදලා තියාගන්න ඒ ග්‍රීන් ටී එක සාමාන්‍ය සෙල්සියස් අංශක 80ක නටන උණු වතුරක තමයි අපි සාමාන්‍යයෙන් හදන්නේ ග්‍රීන් ටී හදනකොට එතකොට ග්‍රීන් ටී එක චුට්ටක් නිවෙන්නත් දෙන්න ඒක ගැටලුවක් නැහැ එතකොට ඔයා කාලේ ඉවර වෙච්ච ගමන් ටික වෙලාවක් ගිහිල්ලා අර ග්‍රීන් ටී එක ගන්න ග්‍රීන් ටී එකකින් කරන්නේ ඔයා සිරුරට ගන්න ආහාර දහනය වෙන වේගය ඔයාට ඉක්මන් කරලා දෙන්න හරිද දහන වේගය ඩයිජෙස්ටර්න වේගය ඔයාට පහසු කරලා ඉක්මන් කරලා දෙනවා. ඉතින් ඔය විදිහට තමයි ඔයාගේ මීල් එකක් ප්ලෑන් වෙන්න ඕනේ. ඔය විදිහ මීල්ස් ඔයාට තුනක් ගන්න පුළුවන් උදේ ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් දවල් ලන්ච් රෑ ඩිනර්. පැහැදිලිද? ඔය විදිහට බත් කෝප්ප තුනක් ගන්න හැබැයි මේ ඩයට් ප්ලෑන් එකේදී ඔයා ඩිනර් ගන්නකොට හොඳටම මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා අනිවාර්යයෙන්ම කළ යුතු. ඒක තමයි ඔයා අනිවාර්යයෙන්ම ඒලි දින එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඉක්මන් රාත්‍රී ආහාර වේලක් ගන්න ඕනේ. රාත්‍රී ආහාර වේල පරක්කු කරන්න බෑ. ඒකට හේතුව මම කියන්නම්. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ඩයට් ප්ලෑන් එකේදී හවස 7ට කලින් රෑට කන්න කියලා. දැන් ඔයා කන රෑට කන බත් කෝප්පේ රෑ 7ට කලින් කන්න. රෑ 7න් පස්සේ ඔයා කිසිම දෙයක් කන්නේ නැහැ. පහුවෙන්ද උදේ බ්‍රෙක්ෆාස්ට් එනකම්. එතකොට ඔයා නොදැනුවත්වම මොකද්ද වෙලා තින්නේ ඔයා නොදැනුවත්වම ඔයා ෆාස්ටිං ඒ කියන්නේ නිරාහාරව ඉඳලා සෑහෙන පැය ගාණක් පහුවෙනිදා උදේ දැන් ඔයා 9ට නම් ගන්නෙ ඔයා උදේ 7ට නම් රෑ 4ට නම් ඉවර කලේ රෑට කන එක ඔයාම හිතලා බලන්න පැය කීයක් ඔයා නිරාහාරව ඔයාටම නොදැනි ෆාස්ට් කළාද කියලා ඉතින් මේක තමයි අතිසාර්ථක ලෝක පිළිගත්ත ලෝකෙම පිළිගත්ත කිසිම කෙනෙක්ට අහිත කර නැති සිරුරට අහිත කර නැති ඔයාව දුර්වල නොවන සාර්ථකම ඩයට් ප්ලෑන් එක. ඉතින් මේක මම කියන්නේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මම කවදාකවත් දැන් මමත් හදා බලන්න තු තව කෙනෙක්ට කියන්නේ නැහැ. ඉතින් මම අදටත් කන්නේ බොන්නේ මේ පිළිවෙලට සමහරලාට මට බත්තම් කන්න වෙන්නේ නැතුන් වේලම. හැබැයි ඒ අතරට පළතුරු එතකොට nuts nuts තියෙන nuts ಜಾති walnuts cashew nuts කනවා නම් ගොඩක් කන්න එපා මොකද ඒක පොඩ්ඩක් fattening ඔයාලට කන්න පුළුවන් nuts ಜಾති එතකොට පළතුරු කන්න පළතුරු වලත් පොඩ්ඩක් මතක තියාගන්න කෙසෙල් ගෙඩි කනකොට මේ bananas කියන්නේ අපි bananas කනකොට චුට්ටක් quantity එක අඩු කරන්න. ඒ කියන්නේ කන ප්‍රමාණය අඩු කරන්න මොකද කෙසෙල් ගෙඩි වල ගොඩක් calorie තියෙනවා සහ avocado අලිගට පෙරවල ගොඩක් කැලරි තියෙනවා. ඔයා හොඳට විටමින් C ගන්න. ඒ කියන්නේ විටමින් C සහිත පළතුරු ගන්න. එතකොට නාරං, දෙහි, ලෙමන් ඒ වගේ ජූස් එකක් එකතු කරගන්න. හැබැයි සීනි දාන්න නැතුව. දැන් මේ ඩයට් ප්ලෑන් එක කරනකොට ඔයා අර ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ඔය ෆාස්ට් ෆුඩ් ඒව කන එක නම් සම්පූර්ණයෙන් අතර කරන්න ඕනේ. නැත්තම් සම්පූර්ණ ඩයට් ප්ලෑන් එක අවුල් යනවා. මොකද ඔයාගේ සිරුරට බත් කෝප්පයක් ජීර්ණය කරන්න පුළුවන් අමතර ෆැට් එකක් ඩිපොසිට් කරන්න නැතුව. පැහැදිලිද? හැබැයි ඔයා අතරට ඔයා තව යනේන ගමන් මේ චොක්ලට් එකක් එතකොට ෆාස්ට් ෆුඩ් එකක් එතකොට තව පොඩි පොඩි ෂෝටිස් ඒ වගේ දේවල් ඇඟට දාගත්තොත් මේ ඩයට් ප්ලෑන් එක වැඩ කරන්නේ නැති බවත් හොඳට මතක තියාගන්න. ඉතින් හරියට මාසයක් කරන්න ඔයාට තේරෙයි කොච්චර කිලෝ ගානක් වට අඩු කරගන්න පුළුවන්ද කියන එක. ඉතින් ওই ටික තමයි ඩයට් ප්ලෑන් එක ගැන කතා කරන්න තියෙන්නේ. ආයෙමත් මම සරයක් මතක් කරනවා. දැන් ඔයා සමහරවිට පුරුද්දක් තියෙන උදේ හවස රෑටත් තුන් වෙනම කිරි බොනවා. ඒ කියන්නේ අපි හරි ආසයිනේ ඔය කිරිතේ හැම බොන්න අපිත් ආසයි තමයි ඒ වුණාට ඒක හිතලම අඩු කරන්න ඕනේ මොකද කිරිතේකේ දැන් පිටිකිරි වගේ පාවිච්චි කරනවා නම් හරිම හරියට ඔයා ෆ්ලෆි වෙනවා ඒ කියන්නේ ඔයා පිම්බෙනවා ඒ කියන්නේ අපි දන්නවා පිටිකිරි හදන්නේ කිරි ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන යම් කිසි ප්‍රොසෙස් එකක් හරහා ගිහිල්ලා ඒ ප්‍රොසෙස් එකේදී කල් තියාගන්න ද්‍රව්‍ය එතකොට ඒ ප්‍රොසෙස් එකේදී එක එක දේවල් ඒ පිටි එකට ඇඩ් වෙනවා එකතු වෙනවා එතකොට ඒ පිටි වලින් ගොඩක් පිටි බොනකොට ඔයාව අනිවාර්යයෙන්ම සිරුරේ බර වැඩි පැත්තට යනවා ඒක ෂුවර්. ඉතින් ඒක නිසා මම ආදරෙන් ඉල්ලනවා මේ ඩයට් එක කරද්දී ආයෙමත් මම සරයක් ආදරෙන් මතක් කරනවා රයිස්, කොත්තු, ෆාස්ට් ෆුඩ් ෂෝටිස් කණ එක නතර කරන්න, තෙල් සීනි පිටි කණ එක නතර කරන්න. නතර කරලා ඒ කිව්ව විදිහට හොඳට බත් කෝප්පයක් කන්න දැන් හතෙන් පස්සේ කිසිම දෙයක් කන්න එපා. වතුර ලීටර 3ක් බොන්න පුරුදු වෙන දවසකට. මොකද බෝතල් 3ක් පුරව ගන්න නැත්නම් ඔක කෙරෙන්නේ නැහැ. මරත් සමහරලාට අමතක වෙනවා. ඉතින් මම කරන්නේ වතුර ලීටරේ බෝතල් 3ක් පියාගෙන ඒ බෝතල් 3 කොහොම හරි රෑ නිදා ගන්න කලින් ඉවර කරනවා. එතකොට ඔයාට කිසිම අමතර කෑමක් බඩට දාගන්න හිතෙන්නේ නැහැ. මොකද හැම තිස්සෙම ඔයාගේ බඩ පිරিলা වගේ තමයි දැනෙන්නේ ඔයා වතුර ගන්න නිසා. ඒක නිසා මම ආරාධනා කරනවා මේ විදිහ try කරලා බලන්න, උත්සාහ කරලා බලන්න. කියන්න කොහොමද මේ ඩයට් ප්ලෑන් එකේ ප්‍රතිඵල දැනගන්නත් ආසාවෙන් ඉන්නවා.
අපි ඉදිරියේදී තව ලස්සන දේවල් වලින් හම්බෙමු ලස්සන ගැන කතා කරන්න.